खोदाई आ हेरा आपी ओ नैवत बालमु ए वाटे पिलितुरु ने ओ आ ओ दहा नावे तापी गाते दहा नावे तो उत्तरे गाते की ये दे ब्रेकर ओ देवनी एक आ मैं के वारन की ये ने का गैलपे नहें एक निशा तुम्हें उत्तरे ओ तुम्हें उत्तरे तमा ये ने नेद तूने और तूने तूने देखा तेरा प्रश्न वाली किया लिया ना कहाँ देखा इधर पास में तूने पूरा और देंगे आप पूरा तूने पूरा आ बीसी हाथर में बीसी बीसी तूने तूने मुनु पूरा ने मुनु पूरा मेरे रूपे ये देख पे ना गाड़ोल बोले ही ऐसे गाड़ोल दाना ना की ये द आह दोला हाय ताट्टू वाले इन बाला ना पुरवाने ओ उधर ताट्टू है बालू उधर ताट्टू है ने ले सी मन मैंने एक काय लिया गन देख काय तूनाय हाथराय आहाय हाय आय අනිවාර්යයෙන්ම හයක් තියෙනවා. උඩ තට්ටුවේ අටක් තිබුණොත් යටත් අටක් තිබෙන්නම ඕන. වෙනසක් වෙන්න බෑ. වෙනසක් තියෙනවා නම් අපිට පැහැදිලිව පේනවා. ඇයි? නේද? හිඩසක් තියෙන්නේ නැහැ. හිඩසක් නැහැනේ කොහෙවත්. එහෙනම් අපිට ගන්න පුළුවන් මේක උත්තරේ 12. තුන්වෙනි උත්තරේ. හඳයි 24 බලමු. 25. මේ රූපයේ සමචතුරස්‍ර කීයද? इससे मैं चूटी वगैरह कर दिया एकाई देकाई तुनाई अतराई पाहाई हाय हाय द नहीं नहीं चूटी ये वह हाय आय मैंने मेक बाला अंदर को मैंने मैं थोड़ी समझ आता रास्ते हाथराप के कतु करेला एका खादा गाने पुलवा एना हाय आय एकाई की ये द आटाई, हाताई, हाताई, हाया ये काई, हाताई, समझातू रास्ता यहाँ ने, वेनने, वेनने, ने थोड़ी ये वा हाया ही, हातरा के कुछ कर ले का खदा गत्ता, हाता, एना विसी पाहे देख, विसी हायर කෝවිදගේ වයස ගණිදුගේ වයසෙන් දෙගුණයකි දෙදෙනාගේම වයස අවුරුදු 15 නා ගණිදුගේ වයස කියලා මෙතන පුතේ උත්තරෙන් බලන්න පුළුවන් මේ බලන්න හොඳට අහගන්න ගණිදුගේ වයස පුතේ අපි මේ ගණිදුට 3 කියලා උත්තරේ අරගෙන බලමු මෙන්න මේ ගණිදුගේ උඩින් ලියා ගන්න 3 කියලා නෑ ඔයාලා ලියන්න එපා චුට්ටක් බලාගෙන ඉන්න छुट्टा पड़ा गिरी ने अब मामा गानी दुगे उड़ीन तूने लिया हूँ और आगे ने कोविड के वायस गानी दुगे वायस में देगुने है कि गानी दुगे वायस में देगुने है कोविड है ना कोविड हाय है दे देना हम पहाड़ वाइलो हाय है तू ना पहाड़ वाके नवीजी आपने है ने हाय तू ना है नावे आये ने इन्हें ना आप इतने पालेवे ने उत्तरे गान ने बैठ तू ना किये ना उत्तरे गान ने बैठ देंग आप इतने गाने में हो में गाने तू के पाहाई आ गाने तू टा पहाड़ दाम को गाने तू टा पहाड़ दाम अरे मेरे को गाने तू पहाई गाने तू के वायस में देगुने आये कोविड के वायस �
ඒකනේ දැන් එහෙනම් මේ දෙන්න එකතු කරාම 15 එනවනේ දෙන්නාගේම වයසේ එකතුව 15 හරිනේ දැන් හරි දැන් ගණිතුගේ වයසේ නම් කීයද 5යි ඔන්න සටහන් කරගන්න උත්තර අරගෙන තමයි බලන්නේ උත්තර වලින් බලන්න පිළිතුර හොයාගන්න පළවෙනි උත්තරේ ගලපලා බැලුවා හරි ගියේ නෑ දෙවෙනි උත්තරේ ගලපලා බැලුවා හරි නේද හරි තියායකට උත්තරේස දෙකද ඕ තියායි ගණිතුට පහ දැම්මොත් කෝවිදට 10ක් වෙනවා ඇයි ඒ ගණිතුගේ වයස මෙන් දෙගුණයයි ගණිතුගේ වයස මෙන් දෙගුණයයි කෝවිදගේ වයස හරි මේක සටහන් කරගත්ත මම බෝඩ් එකටත් එනවා හරි මෙන්න මෙහෙම බලන්නත් පුළුවන් හරි සුට්ටක් අහගන්නම ඔය මම කිව්වේ ලේසිම ක්‍රමේ මෙහෙම තව තව අමාරු ක්‍රම තියෙනවා නේද හොඳද ඒවා ඉතර අපිට නේ ඔයාලගේ ක්‍රමයකට ඔයාලා හොයන්න දැන් කෝවිඩ් ඉන්නවනේ මෙන්න කෝවිඩ් නේද කෝවිඩ්ගේ සෝරි මේ ගණිතුගේ වයස මෙන් දෙගුණයයිලු කෝවිඩ්ගේ වයස එන වයස වැඩි කවුද ගණිතුගේ කෝවිදගේ වයස ගණිතුගේ වයස මේ දෙගුණයයි වයස වැඩි කවුද කෝවිදනේ වැඩි කෝවිද ලොකුවට ඇඳලා ගණිතු පොඩියට අඳිනු මොකද ගණිතුනේ මේ වයස අඩු එක්කෙනා එයා චූටියට අඳිනු මේ දෙන්නගේ වයස එකතු කරාම 15 එනවා තේරුණාද මම ඇඳපු එක බලන්න ඔයාලා කෝවිද උසයි මොකද වයස වැඩි මෙයා වගේ දෙගුණයක් වයසයි දැන් අතන අහන්නේ ගණිතුගේ වයස කීයද කියලා තමයි අහන්නේ ගණිතුට 3 දැම්මොත් ගණිතු වගේ දෙගුණයක් මෙයා උසයි දෙගුණයක් ලොකුයි එහෙනම් මෙයා 6යි 6 3 15 වෙන්නේ නැහැ 3 වැරදි එහෙනම් නේද 3 ගන්න බෑ හරි දෙවෙනි උත්තරේ තිබුණේ කීයද දෙවෙනි උත්තරේ හයනේ ගණිතුට සෝරි ගණිතුට පහ දැම්ම ගණිතුට පහ දැම්මොත් මෙයා 10ක් වෙනවනේ ඒ දෙගුණයක් වයසයි 10 5 එකතු කරාම 15 එනවනේ එහෙනම් මෙන්න 5 කියන උත්තරේ හරි එහෙනම් ගණිතුගේ වයස කීයද 5 දෙවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ දිහා බලන්න ඕනෙම නැත තේරුණානේ right 27 මුළු රූපයේ වර්ගඵලය අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය මෙන් සිව් ගුණයයි පුතේ මුළු රූපයේ වර්ගඵලයනේ අහන්නේ සිව් ගුණයයි ඒ මොකද මේ මේ වගේව හතරක් තියෙනවා මේ 1යි 2යි 3යි 4යි ඕන මේ මේක මේ නිකන් ඔයාලා බලන්න මෙන්න මෙහෙම ඇඳලා මෙන්න මේ වගේ එකක් නේ මේ ඔබ මේ පාට කරපු එක එළියට පන්න ගන්නකො මම පාට කරපු එක එළියට පැන්නුවා එළියට පැන්නුවාම මේ වගේ එකක් නේ තියෙන්නේ නේ ඔන පාට කරපු කොටස දැන් බලන්නකො මේ පාට කරපු කොටස වගේ ඊ ගුණයක් තියනවාද 1යි 2යි 3යි 4යි සිව් ගුණයක් එහෙනම් අපට උත්තරේ ගන්න වෙන්නේ පළවෙනි උත්තරේ වර්ගඵලය කියන්නේ ප්‍රමාණය. හොඳේ ඔන වර්ගඵලය ගාව ඔයාලා ලියා ගන්න ප්‍රමාණය කියලා. මේ වචනේ තේරෙන්නේ නැත්තම්. දියති රූපේ බලා 28 29 30 ප්‍රශ්න වලට පිළිතුරු තෝරන්න. ආ රූපය හරිම ලේසි මේක ඔයාලා ගිය සතියේත් කරා. වෘතයට පමණක් අයත් අංක මොනවාද? වෘතයට විතරයි 3 8 පළවෙනි උත්තරේ වෘතයට විතරක් වෘතේ මේ නමේ ගන්න බැහැ හැඩතල තුනටමයි තිය අංකය කුමක්ද 6 නේද 6 වෘතය ඇතුලේ තියෙනවා ත්‍රිකෝණය ඇතුලේ තියෙනවා සමචතුරස්‍රය ඇතුලේ තියෙනවා එහෙනම් අපිට ගන්න වෙන්නේ දෙවෙනි උත්තරේ
වෘතයට අයත් අංක ගණන වෘතයට තිබෙන අංක ගණන කීයද බලමු වෘතය ඇතුලේ අංක කීයක් තියෙනවද කියලා නම තියෙනවා 6 තියෙනවා 2 තියෙනවා 5 තියෙනවා 5යි අංක 5ක් තියෙනවා 5යි නේද 30 5 30 3 3 වෙනි උත්තර වෘතයේ අංක 5ක් තියෙනවනේ වෘතය ඇතුලේ වෘතයට අයත් අංක ගණන නේද වෘතය ඇතුලේ තිබෙන අංක කීයක් තියෙනවද කියලා අහන්නේ ඔක්කොම මෙලේවට අයිති වුණා කමක් නැහැ අංක ගණන අහන්න නේද අහන ප්‍රශ්න වල විදියට තමයි පුතේ අපි පිළිතුරු තෝරන්න ඕනේ ඒක නිසා හොඳට මතක තියාගන්න ඔයාලා ඔය උපදෙස් සහ ඒ ප්‍රශ්න අහන විදිය රටාව තේරුම් ගන්න ඕනේ නේද ඒක තමයි කියන්නේ හොඳට කියවන්න ඕන පුතේ ඔය පාම ප්‍රශ්නයක්ම අපි දෙතු මතාවක් කියවලා තමයි උත්තරේ ගන්න වෙන්නේ මොකද ඔයාලා හොඳට බලන්න ඔයාලා වරද්දන්නේ ලේසි මේවා ලේසි ඒවා තමයි ඔයාලා වරද්දන්නේ ලේසි ඒවා වරද්දනවයි කියන්නේ ඔයාලගේ තියෙන අඩුපාඩුවක් අන්නේ ලේසි ඒවා වරද්දන එක හදාගත්තොත් නේද ඔයාට ශිෂ්‍යත්වයේ පාස් වෙන එක හරිම ලේසි ඒක හොඳට මතක තියාගන්න ලේසි ඒවා වරද්දන ඕනේ ඒ ලේසියේ වරද්දන එක නතර කර ගන්න ඕනේ. ඒ සාමාන්‍යයෙන් මේ ඔය පේපර එකක් ලියනකොට ලේසියේ වරද්දනෝ ඒක හැටි. නේද? ළමයේගේ හැටි එහෙම තමයි. හැබැයි ඒක අපි නතර කර ගන්න ඕනේ. කොහොම හරි ඒක නතර කර ගන්න ඕනේ. ඒක නතර කර ගන්න නම් පුතේ මොකද කරන්න ඕන ඔයාලා? පේපර් එක සීරුවෙන් කියවන්න ඕනේ. සීරුවෙන් කියවනවා කියන්නේ නිශ්ශබ්දව කියවන්න ඕනේ. නේද ඒ කියන්නේ මේ ගෙදර මේ අම්මා උයන අස්සේ ගිහින් මේ පේපර් කරන්න පුළුවන්ද බැ නේද ටීවී එක මහා සද්දෙන් කාටුන් බල බල පේපර් එක කරන්න පුළුවන්ද බැ නේ සෙල්ලම් කර කර භාගයක් සෙල්ලම් කරනවා ආයිම දුවගෙන ඇවිල්ලා පේපර් එක කරනවා එහෙම කරන්න පුළුවන්ද බැ එහෙම කරන්න බෑ මොකද චූටි චූටි අර ලේසි දේවල් එතකොට මගේ ඇරිලා යනවා ඒව අහුවෙන්නේ නැහැ ඒව අහුවෙන්නේ හොඳට නේද ඒ වෙලාවට හරියට ඒව හොඳට කියවන අයට පමණයි නේද ඒකයි ඔය කියන්නේ සමහර වෙලාවට මේ පේපර් හරිම ලේසි මේ දැන් මම කියනකොට අයියෝ මේ ඒක මට නේද අයියෝ කියලා කියවෙනවා මේක අපරාධනේ මේක මෙහෙම මම මේක දැක්කේ නැහැ යන්නේ එහෙම කියවෙනවා ඒ කියන්නේ තමන්ගේ අඩුපාඩු එහෙම කියවෙන අය හොඳට මතක තියාගන්න ඒ අය පේපර් කරන්නේ සීරුවේ නෙවෙයි හරිද හොඳයි එහෙනම් අපි බලමු දෙක තුන හතර කොහොමද ආවේ දෙක හතර හය දෙක දෙක එකතු වෙනවනේ දෙක දෙක එකතු වෙනවා මේ බා දෙක හතර හය තුන හය නවය තුන තුන එකතු වෙනවා හතර අට දොළහ හතර හතර එකතු වෙනවා එහෙනම් ඈ 10 මාතේ මාත 5 10 3 උත්තරේ මොකද 6 5 30 මේක පුතේ මේ දෙකට දෙකක් එකතු කරාම හතරයි හතරට දෙකක් එකතු කරාම හයයි පරතරය දෙකයි මේකට තුනට තුනක් එකතු කරාම හයයි හයට තුනක් එකතු කරාම නවයයි හතරට හතරක් එකතු කරාම අටයි අටට හතරක් එකතු කරාම 12යි එහෙනම් පහට පහක් එකතු කරාම 10යි 10ට පහක් එකතු කරාම 15යි තුන්වෙනි උත්තරේ මෙන්න මේ දෙවෙනි එකට පිළිතුරු ගහපු අය මං අර කියපු කලබලකාරයෝ ඒ මොකද ඒ අය දෙවෙනි එක දැක්ක ගැහුවා උත්තරේ තුනක් තියනවාද කියලා බැලුවේ නැහැ
මේ තුනක් බලන්න ඕන තුන වැරදුනේ ඇයි කියලා බලන්න ඕන නිතරම අපි පොතර මතක තියාගන්න මේ උත්තරේ වැරදි ඇයි මේ උත්තරේ වැරදි ඇයි කියලා කල්පනා කරන්න ඕන ඒක හොඳට මතක තියාගන්න හොඳේ හරි උත්තරේ විතරක් නෙමෙයි තෝරන්නේ වැරදි එකක් මේක වැරදුනේ ඇයි කියලා හිතන්න ඕනේ මේක ඇයි වැරදුනේ මං ඇයි මේකට ගහන්නේ නැත්තේ නේද ඇයි මම මේක තෝරගන්නේ නැත්තේ කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න ඕන එහෙම කල්පනා කරනවා නම් මග ඇරෙන්නේ හොඳයි 32 බලමු ජනවාරි මාර්තු මැයි ජූලි ජනවාරි පෙබරවාරි එකක් අතහැරලා යන්නේ නේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි අගෝස්තු අගෝස්තු ඔව් අගෝස්තු ඔව් අගෝස්තු ඔව් බලන්න ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු අගෝස්තු අතාරිනවා අගෝස්තු අතහැරලා उत्तरी मुकादी जनवरी फेब्रवरी ने मार्च अप्रैल ने मई जून ने जूली अगोस्त ने सितंबर समारोह अगोस्त गेला क्यों ने असूए बागेट दहा असूए बागे पुते हाथ लिख ने हाथली है तो दहाया के कतुकरा ओ पाना है आसुवे बागे हाथली है नहीं दे आसुवे बागे हाथली अंदाई अभी हम इलाके प्रांत तीस हाथर है एक तरह बेरुगी एक ताई कोटा तूने बैगीन बेदुगी तीस तूने कदूत तेरे मुकद्दर उत्तरे उत्तरे बागे हाथली हैगीन बेदू की देने कुट दिया है बड़ागन बोर्डर मामेनवा एक तरह बेरलुगेडी दोलहा තුනේව 12ක් කියන්නේ 12යි 12යි 24යි 24ට තා 12ක් එකතු කරලා බලන්න කීයද 4 එනවා මේක ඇතුලේ 36ක් තියෙනවා 12ව 3ක් නේද 3 බැගින් බෙදුව විට 12කට දෙන්න පුළුවන් මේ වෙරළු ගෙඩි 36ක් තියෙනවා මේක 2 බැගින් බෙදුව ආ 36 දෙකෙන් බෙදන්න ඔන්න කටුකොල 8යි 8යි 18යි उत्तरे देखा बै तूने बैगिंग दूनो दोला हाफ नहीं द एक याने तुम वाला दोला हाफ तीस था है तीस पाह बनाने में वाटे हैं माफ कर वाटे ठीक है एकतू करो बनाने गाने पूर्व बंद किया था तूना है हाथराई हाथाई आटाई नामे आई पाहाई दाह हाथराई ओ वाटे ठीक है एकतू करो मैं तो सांग क्या मैं तो ना हाथराई අටයි දෙකයි දා ඔ වටේ එකතු කරොත් මැද වෙනවා නේ ඔ වටේ එකතු කරා 6යි 3යි 9යි 9යි 5යි 14යි 14යි 10 18 වටේ එකතු කරාම වෙනවා මේක බලන්නකො මේක කොහොම දෙන්නේ 6යි 8යි 14යි 6යි 8යි එකතු කරන්න 6යි 14යි 14 දෙකෙන් බෙදුවාම 7යි
මෙතන 4යි 2යි එකතු කරාම 6යිනේ 6යි 6 දෙකෙන් බෙදුවාම 3යි 8යි 2යි එකතු කරාම කීයද 10යි 10 දෙකෙන් බෙදුවාම කීයද 5යි 5යි එළ උත්තරේ 5 තේරුණාද 8යි 6යි එකතු කරලා ඒක දෙකෙන් බෙදලා උත්තරේ ගන්න 4යි 2යි එකතු කරලා ඒක දෙකෙන් බෙදලා උත්තරේ ගන්න 8යි 2යි එකතු කරාම 10යි 10 දෙකෙන් බෙදලා 5 යෙනුලි ලොකු ශබ්දයකින් ඉන්නේ පුළුවන් ද ඔහොම කරන්න ටයිට් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු අපි හද දැඩි නියඟය නිසා ගොවිතැන් සියල්ල පාළු විය මේ නිසා වඩාත්ම විය හැක්කේ ඔව් සහල් මිල පුතේ ඉහළ යනවා මොකද ගොවිතැන් පාළු වුණාම සහල් නැතුව යනෝනේ නේද එතකොට මොකද වෙන්නේ සහල් මිල ඉහළ යනවා දැන් ඔන්න සහල් නිඟයක් ආවහම සහල් මිල වැඩි ඒකයි දෙවෙනි උත්තරේ හිස්තැනට ගැළපෙන වචනේ තෝරන්න වෛද්‍යවරයාට රෝහල ගොවියාට කුඹුර අයියෝ හරි ලේසි නේද වෛද්‍යවරයාට රෝහල නම් ගොවියාට කුඹුර 38 ඊළඟ එක මේ 39 බලන්න මුල් රූපේ දැක්වෙන දෙක නවන ළඟ කැපියුතු ආකාරය දැක්වෙන රූපේ තෝරන්න මේක පුතේ ඔයාලා ගෙදරදී අනිවාර්යයෙන්ම කරලා බලන්න පළවෙනි එකක් කරලා බලන්න දෙවෙනි එකක් කරලා බලන්න තුන්වෙනි එකක් කරලා බලන්න මේක ඔයාලට ලැබෙන්නේ පළවෙනි එක පළවෙනි එක මේක කරලා බලන්න මෙතන ලියා ගන්න කරලා බලන්න කියලා ලියා ගන්න කරලා බලන්න සර්විස් 7 වෙනි එකේ උත්තරේ මොකද්ද නෑ මේක දැන් පොඩ්ඩක් ඉන්නකෝ අනේ සෝරි මේ කවුරුන් කිව්ව දෙවෙනි එකේ කියලා සුට්ට බලමු අපි මේකනේ මෙහෙම ඔන්න ඔහොම ඇඳ ගන්න පුළුවන් මේ මම එකක් ඇඳලා බලනවා මටත් හිතෙන්නේ දෙවෙනි එක තමයි මා කලබලෙට කිව්වට මෙන්න මෙහෙම ඔහොමනේ හතරට නැව්වා පුතේ දැන් මේ කෑල්ල කැපුවොත් මේ කෑල්ලත් කැපෙනවා ආගෙන මේ කෑල්ලත් කැපිලා යනවා නේ එනම් මේ දෙකම ආඕ නේද මේ දෙකම කැපිලා යනවා ඔන්නඔහම කැපෙන්නේ මම මේ පාට කරන ඒවා කැපිලා යනවා තේරුණාද පාට කරන ඒවා කැපිලා යනවා එහෙනම් අපිට ඒක ගන්න බෑ අපි දෙවෙනි එක බලමු දෙවෙනි එක දෙවෙනි එක ඔය විදිහට හතරට නැව්වාම මැදින් කැපෙන්නේ उत्तरे उत्तरे देवनी एक तमाय 39 देख 39 देख 39 देख हातली है बालमु हातली है इलाका मोदी निरीक्षण कर वैदिम वार गणना किए दोनों इलाका में कुमार द वैदिम वार गणना देखा द देखा ती बेन ने बाद में है तूने වැඩිම වාර ගණනක් තුන හොඳයි එහෙනම් මේ පිළිතුරු වලට ලකුණු අර හරි ගාන නේද තමන්ගේ හරි ගාන දෙකමාරු විදිහට වෙන එකට උත්තරේ කියන්නකෝ ඔව් මේ මොනවා හරි සර් ලකුණු